मगे नाम निक बॉयचिच मम लोके नोयुक प्रदेश वल संचार करन्न कमति मम मालु अल्लन्नत पीनन्नत गोल्फ क्रीडा करन्न इतामत आसय मम इन्ने प्रीतियनुय मगे नम निकी ओब सह समे सिटी मित मार प्रीतिया मट आत्मा नैना मे पुंची गोकुल काकुल अभी पूरी संगीत एक जीवन गमन समहार वेट विनायकती जीवित ඔබට හැංගෙනවා ඔබට ශක්තිය නැහැ කියලා නැගිටින්න කියලා. ඔබ හිතනවාද ඔබට බලාපොරොත්තුවක් තියෙනවා කියලා? මම ඔබට එක දෙයක් කියන්න. දැන් මම මෙතන වැටිලා ඉන්නේ. මම මූණින් අතර වැටිලා තියෙන්නේ. මට අත් නැහැ, පාද නැහැ. හරිනම් මට නැගිටින්න බැරිම වෙන්න ඕනේ. මම ඉඩාරින්නේ නැහැ. මම සියවතාවක් උත්සාහ කරනවා. බැරි වුණොත් ආයෙත් උත්සාහ කරනවා. මම සියවතාවක් උත්සාහ කරලා අතහැරියෝ. ඔබ හිතනවාද මම කවදා හරි නැගිටී කියලා? නැහැ. මම අසමත් වුණත් මම ආශ්‍රක උත්සාහ කරනවා නැවත නැවත ඔබ තීරණ ගන්න බලන්න මේක කෙලවර නෙවෙයි ඔබගේ දිවිමේ කෙලවරයි වැදගත් නම් ඔබගේ දිවිම හොඳින් කෙලවර කරන්න යනවාද ඔබට ඒ ශක්තිය ලැබේ ඔබ මෙන්න මේ ආකාරයේ උත්සාහ කරොත් විශේෂ පුද්ගලෙ මම ඔහු හමුින්න කියලා ඉතා උමනාවෙන් හිටියා මගේ ඒ පුතා ඔබගෙන වීඩියෝ පටියක් කිව්වා ඇතින් මේ ඉදා ඉඳලා මම ඔබව හමුෙන්න ඉතාමත් ආශාවෙන් හිටියේ ඔබේ නම නික් වර්චිච් ඔබ වෘත්තියෙන් අභිප්‍රේරණ කතිකේ ඒ අතරම ඔබ ලයිෆ් විතා ක්ලීම්ස් කියන ආයතනයේ ප්‍රධාන හැටියට වැඩ කරනවා තවද ඔබ පුතා කියලා තියෙන නෝ ආම්ස් නෝ ලෙග්ස් නෝ වරීස් කියලා දැන් කරුණා කරලා ඔබගේ කතාව මට කියන්න මොකද්ද ඔබට ඇත්තෙම සිදු වුනේ මම හිතන ඔබ මේ ආකාරයෙන් ඉපදෙන්න ඇති නේද මම හිතන්නේ ඔබ බොහෝ දෙනෙක් හිතනවා ඇති ඇත්තෙම අත් නැ පා නැ ඒ නිසා බොහෝ කරදර බොහෝ වේදනාවන් තියෙනවා කියලා ඒ අතරම අනාගතය පිළිබඳ ඇති බියක් ඇති කියලා මම උපන්නේ ක්‍රිස්තියානි පවුලක මගේ පියා ස්වභාවක පාලකෙක් පාස්ට කෙනෙක් මම ඇත්තෙම ස්තුතිවන්ත වෙනවා මෙවැනි දෙමව්පියන් මට දෙවිමහන්සි දුන්න නිසා
මගේ මව හිදියක් හැට සේවය කළා ඒ නිසා මාව ඉපදෙන්න ඉන්නකොට ඈ හොඳින් ප්‍රවේසම් වුණා මමයි පවුලේ පළමුව ළමයා ඇත්තම ඔවුන් පුදුම වුණා මෙවැනි දරුවෙක් ඔවුන්ට ඉපදීම ගැන මගේ මේ තත්ත්වය ගැන වෛද්‍යමය ආකාරයෙන් කිසිම වරදක් හොයාගන්න තිබුණේ නැහැ මම ඉපදුණු මේ ආකාරය ගැන ඔවුන්ට අපි හිටපු සභාවට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා ඔවුන් අහන්න පටන් ගත්ත දෙවි මහසී යහපත් ප්‍රේමණීය දෙවි කෙනෙක් නම් මෙවැනි දෙයක් මට වගේ පුද්ගලික සිදුවෙන්න හේතු මොකද්ද කියලා මම කුඩා කාලේ අත්පා නැති නිකීට හැම කෙනෙක්ම ප්‍රේම කළා මට මේ ගැන වැඩිම තේරෙන්න පටන් ගත්ත මම පාසල් යන්න පටන් ගත්තන් පස්සේ මට හීනමානෙ පිළිබඳ බොහෝම ප්‍රශ්න තිබුණා සමහර වෙලාවට ළමයි ඉතාම ක්‍රූර ලෙස ඔබට සලකන්න ඉඩ දුන්නා නේද ඔබ එවැනි මහා භයානක හිණයක් දකින්න විතරයි කියලා. ඊළඟට හිත දොස් දෙන්න පටන් ගත්තද? අපි අම්ම ආකාරයෙන් වැරදි දෙයක් කරාද? අපි මොන හරි පාපයක් කළාද? එතෙම ඉතාමත් අපහසු කාලයක් තුළින් ඔවුන්ට යන්න සිදුනාලු. කෙළවරේදී ඔවුන්ට යථාර්ථය පිළිගන්න සිදුනාලු. ඔවුන් කිවලු දෙවිය මහන්ස ඔබ වහන්සේ මේ දරුව අපිට දුන්නා නම් දැන් ඒ දරුව අපි ඔබ වහන්සේටම කැප කරනවා. ඔබ වහන්සේට ඕන දෙයක් ඔහු තුළින් කරන්න කියලා මාව පූජා කළාලු. ඔව් බයිබලයේ කියලා තියෙනවා දිව්‍ය මහන්සේ අපිව පුදුමාකාර ලෙස මවලා තියෙනවා කියලා. දිව්‍ය මහන්සේට අප උදෙසා යහපත් බලාපොරොත්තුව සහ යහපත් අනාගතයක් අපිට තියෙනවා කියලා කියලා තියෙනවා. දැනට මේ කාලෙදි අපිට ඒ දේ හොඳට පෙනුනේ නැතුණත් දිව්‍ය මහන්සේ දන්නා උන්වහන්සේ අප තුළින් කරන දේ. උන්වහන්සේගේ ප්‍රේමය කවදාවත් අප වෙත හීන වෙන්නේ නැහැ. ඔව් අපේ ජීවිතය ඉතාමත් අපහසු කාලවල තුළින් අපි යන්න පුළුවන් අඳුරු කාලවල තුළින් යන්න පුළුවන් දිව්‍ය මහන්සේ අප තුළින් වඩා හොඳ දෙයක් කරන්න යන බව අපි හොඳින් දන්නවා. අපි වගේ දුර්ලභ භාජන අරගෙන උන්වහන්සේගේ මහිමය උදෙසා පාවිච්චි කරන්න යනවා. ඔබ මෙවැනි දෙයක් තුළින් යනකොට ඔබ දිව්‍ය මහන්සේව ප්‍රශ්න කළාද? ඇයි මට මේ වගේ දෙයක් සිදු වුනේ? ඔව් ඇයි මාව මේ වගේ තත්ත්වයකට පත් කරේ කියලා? ඇත්තම සමහර දවසට ඉරිදා දේශනාවට අහන්නවත් කැමති නැති හිටියා. ඒ මගේ තාත්තා දේශනා කරන හින්දා නෙවෙයි. සමහරලාට කියනකොට සියල්ල යහපත සඳහා සිදු වෙනවා කියලා මට අන්න ඒ වගේ දේවල් පිළිගන්න බෑ. අන්න ඒ වගේ අවස්ථාවලදී මම අහන කොහෙද මට යහපතක් සිදු වෙලා තියෙන්නේ? මේකේ තියෙන යහපත්කම මොකද්ද කියලා මම ප්‍රශ්න කරලා තියෙනවා. ඇත්තම ඒ දවස්වල මට වැඩි දේවල් තේරුම් ගියේ නෑ. බයිබලයේ කියලා තියෙන ඉල්ලන්න එවිට ලැබෙයි කියලා අබෑටයක් තරම් ඇදහිල්ලකින් කඳු පහ කරන්න පුළුවන් කියලා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී කියලා තියෙන මට කඳු පහ කරන්න වැඩක් නෑ. මට ඕනේ අත්තුයි පායි පමණයි කියලා. මට අබෑහැටියට වැඩිය ඇදහිල්ල තියෙනවා කියලා කිව්වා. මට ඕනි වුණා සම්පූර්ණ වෙන්න කියලා. මට ජයග්‍රහණ ඕන වුණා. මට ප්‍රීතිය අවශ්‍ය වුණා. ඉතින් මම හිතුවා මට ප්‍රීති නැත්තේ මට අත්පා නැති හින්දායි කියලා. ඇයි මට මේ දේ සිදු වුනේ? ඇයි අනිත් අයට මේ දේ වෙලා නැත්තේ? අන්න ඒ වෙලාවේදී මම තේරුම් ගත්තා දැන් හිතමු දෙවි මහන්සි මම ඉන්න තත්ත්ව වෙනස් කළා කියලා. ඊට පස්සේ තවත් අභියෝග සහිත තවත් ස්වභාවයකට මුහුණ දෙන්න වේ. ඇත්තෙම ඔබට නියම ජයග්‍රහණ ලැබෙන්නේ ඔබ ඉන්නව තත්ත්වේ නැත්තම් ස්වභාවයේ බන්දෙන් ඔබ නිදහස් වීමෙනු. අන්න ඒ ආකාරයෙන් ඔබ ජයග්‍රහණ ලබන්න. ඔබ ආත්මික වශයෙන් එක මහිමකින් තවත් මහිමයකට පියවර නගනවා. ඔව් අපිට දෙවිය මහන්සේගේ අනුග්‍රහයෙන් සියල්ල ජයග්‍රහණ කරන්න පුළුවන්. ඔව් පිලිප්පි 4:13 කියලා තන අපිට සියල්ල ක්‍රිස්තු වහන්සේ තුලින් කරන්න පුළුවන් කියලා. උන්වහන්සේ අපට ශක්තිය දෙනවා. ඔබට කුඩා කාලේ තිබුණු සිහින අපිට කෙ බෙදා ගන්න පුළුවන්. ඔබ දැනගත්තා ඔබ අනිත් ළමයි වගේ නෙවෙයි ඌන් වගේ ඔබට සෙල්ලම් කරන්න බෑ කියලා. ඉතින් ඒ නිසා ඔබට තිබුණ සිහිනද අර গিටාර ගහපු සහෝදරයාගේ නම මොකද්ද? දැක්කද ඌ গিටාරේ මොනතරම් ලස්සනට වාදනය කරාද කියලා? ඉතින් මමත් හිතාගත්තා මමත් গিටාර එක ගහන්න ඕනේ මට මේ ඉතුරු වෙලා තියෙන පුංචි කෑල්ලෙන්. කවුරු හරි කැමතිද මට গিටාර එක ගන්නන්න කියලා? මට අතුත් නෑ පාදත් නෑ මන් දන්නෑ ඌන් මට වැඩි අය කරයිද කියලා. ඔව් ඔව් මම හරි ආසයි වාදනය කරන්න. ඇත්තෙම මම අවංකව කියන්නම් ඇත්තෙම මම ගිටා වාදනය කරන්න ගොඩක් ආශාවෙන් ඉඳලා තියෙනවා. මම හරි ආසයි ගායනා කරන්න. මම ගිටා වාදනය කරන්න කැමතියි. ඔව් ඇත්තෙම මට එවැනි වාදනයක් කරන්න පුළුවන් නම් ගායනා කරන්න තිබුණා නම් මොනතරම් යහපත්ද? මට තිබුණු තවත් සිහින නම් ගිටා ගහමින්
වේදිකාව මත නැගලා සෙනග ඉදිරියේ ගිටාර් ගහමින් ගායනා කරන්න ආසා කළා.